සියලු දෙනාටම ආයුබෝවන් ක්‍රිප්ටෝ සිංහල YouTube නාලිකාවට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මම දනංජය සඳරුවන්. ඔයාලම එකතු වෙලා ඉන්නේ ටෙක්නිකල් ඇනලයිස් පාට මාලාවේ දෙවැනි පාඩම සමග. අද මම කතා කරනවා ට්‍රේඩින් වියර් ප්ලැට්ෆෝම් එක ගැන සම්පූර්ණ විස්තරයක්. විශේෂයෙන්ම ටෙක්නිකල් ඇනලයිස් කරන කෙනෙකුට වැදගත්ම ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ට්‍රේඩින් වියර් ප්ලැට්ෆෝම් එක කියන්නේ. මෙන්න මේ වීඩියෝස් මගේ හැරගන්න නම් එපා. ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සි පාට මාලාවන් නොමිලේ හදාරන්න ක්‍රිප්ටෝ සිංහල YouTube නාලිකාවට එන්න. අලුතින් ආව කෙනෙක් නම් දැන්ම YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වටින පාට මාලාවන් මඟ හැරගන්න නැතුව නරඹන්න. අපි කතා කරමු ටෙක්නිකල් ඇනලයිස් පාට මාලාවේ අද පාඩම මම මුලින්ම මෙතන Google එක තුල trading view කියලා type කරගෙන search කරගන්නවා. ඊට පස්සට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ට්‍රේඩින් වියු ලින්ක්ස් ලැබෙනවා මේකේ තියෙනවා chart කියලා මෙන්න මේ chart කියන එක මම open කරගන්නවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ chart එක open වෙනවා මෙන්න මේ platform එක ගැන අද මම සම්පූර්ණ හැඳින්වීමක් කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ අයිනම ඉරි කැලේ තුනක් තියෙනවා අපි මුලින්ම කතා කරමු menu එක මේ menu එක ගාවට ලං කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් අපි ලොග් වෙලා තියෙන account එකේ name එක සහ අපේ layout එකේ නම සඳහන් වෙලා තියෙනවා. මම මෙතන ඉරි කැලේ 3 මේ විදියට touch කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ දැනට මගේ my කියලා තියෙනවා. ඔයාලගේ සමහර විට නමක් නැහැ කියලා සඳහන් කරලා ඇති. rename කියන එක ලබා දෙන්න. rename කියන එක ලබා දීලා ඔයාට ඕනේ නමක් දෙන්න පුළුවන්. කැමති නමක් දෙන්න. දීලා save කරගන්න. ආපම මෙතන ඉරි කැලේ 3 ටච් කරගන්නවා ක්ලික් කරනවා ඊට පස්සෙ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේකේ අපේ නම ඒ කියන්නේ දැන් ලබා දුන්න නම සඳහන් වෙලා තියෙනවා ඔයාලට අවශ්‍ය නම් තවත් ලේඅවුට් එකක් ගන්න මෙතන තියෙනවා new layout කියලා මේ new layout කියලා අලුත් layout එකක් ගන්නත් පුළුවන් ඔයාගේ layout බලා ගන්නත් පුළුවන් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට යටින් තියෙනවා auto save කියලා මොකක්ද මේ auto save කියන්නේ ඒ කියන්නේ ස්වයංක්‍රීයව මතක තබා ගන්න කියලා තමයි කියන්නේ මේක අපිට වැදගත් වෙනවද අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි සමහර විට ඔය ටෙක්නිකල් ඇනලයිස් මේකේ විවිධ කටයුතු කරගෙන යනකොට ඔයාට ඒක සේව් කරන්න වෙනවා. මැනුවල් සේව් කරන්න පුළුවන්. මේ තියෙන සේව් ලේඅවුට් කියලා එහෙමත් නැත්නම් කන්ට්‍රෝල් S කියන එක ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙන්න අවශ්‍යතාවයක් නැහැ මේ ඔටෝ සේව් කියන එක ඔන් කරලා තිබ්බොත්. දැන් මම ඔටෝ සේව් කියන එක ඔෆ් කරගන්නවා. ඊට පස්සේ මම ඔටෝ සේව් කියන එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඔන් කරගන්නවා. එහෙනම් අපි මේකේ මොනියම් හරි කටයුත්තක් කරොත් ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලයිස් කරද්දී ඔයා දන්නවා විවිධ දේවල් කරන්න ඕනේ ඒ කරද්දී ඔටෝ සේව් කරගන්නවා ස්වයංක්‍රීයව මතක තබා ගන්නවා අපිට සේව් කරන්න අවශ්‍ය නැහැ මේ ටික් එක ලබා දුන්නොත් ඊළඟට මෙතනදී ෂෙයා කරන ඔප්ෂන් එකක් තියෙනවා ඊළඟට මේක කොපි කියන එක ලබා දීලා තව කොපි එකක් ලබා ගන්න පුළුවන් ඒ වගේම ඊට යටින් තියෙනවා එක්ස්පෝර්ට් chart data කියලා එතකොට මෙතනදී අපේ මේ chart data එක්ස්පෝර්ට් කරගෙන තියා ගන්න පුළුවන් CSV ෆයිල් එකක් විදිහට තමයි මෙතනදී export වෙන්නේ ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට යටින් තියෙනවා quick search කියලා මෙන්න මේක අපි touch කරගත්තාම එහෙම නැත්නම් click කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට search කරන්න search option එක එනවා අපිට මෙතනදී search කරගන්න පුළුවන් මම close කරගන්නවා ඒක නැවතත් menu එක click කරනවා ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා help center කියලා එතනදී අපිට උදව් ලබා ගන්න පුළුවන් What's new කියන්නේ අලුතින් ඇවිල්ලා තියෙන මොනවද කියලා බලා ගන්න පුළුවන්. Home එක click කරොත් අපි ආපහු home එකට array යනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් තවත් more කියලා මේකේ තවත් option තියෙනවා. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් dark color theme කියන එක මම on කරගෙන දිනවා. මේක touch කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට white color එකකින් අපිට එනවා. හරි මම නැවතත් dark color කියන එක ලබා දෙනවා. ඊළඟට මෙතන තියෙනවා drawing panel කියලා. මෙන්න මේ ටික් එක ඔෆ් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වම් පැත්තේ තියෙනවා drawing panel එක. මෙන්න මේක අපිට පෙන්වන එක නැති කර ගන්න පුළුවන්. මෙන්න මේ drawing panel එකේ ටික් එක අයින් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තිබ්බ දැන් panel එක නැති වෙලා තියෙනවා. මොන් නැවතත් ඒක ලබා දෙනවා. මෙන්න ඒක නැවතත් පෙන්වනවා. ඊළඟට භාෂාව ඔයාලට ලබා දෙන්න පුළුවන් මෙන්න මෙතනදී සමහරවිට ඔයාලගේ භාෂාව වෙනස්ලා තිබ්බොත් ඒක හදා ගන්න තියෙන menu එකේ language කියන තැනින් ඊළඟට keyboard shortcut use කරන කෙනෙක් නම් ඔයා keyboard shortcut බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා get desktop app කියලා. මෙන්න මේක touch කරගන්න. touch කරගත්තාම ඔයාට බලා ගන්න පුළුවන් trading view desktop app එක download කරගන්න පුළුවන්. මේක Windows වලට, Mac OS වලට, Linux වලට download කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් මේ platform එක Google Play Store හරහා ඔයාගේ Android දුරකථනයටත් එහෙමත් නැත්නම් App Store එක හරහා ඔයාගේ Apple දුරකථනයටත් එහෙමත් නැත්නම් browser එකක් භාවිතා කරනවාට browser එකක් කරාත්
මෙන්න මේ platform එක නැත්නම් trading view පාවිච්චි කරන්න පුළුවන්. හරි ඔයාලට අවශ්‍ය නම් මේවා download කරගන්න පුළුවන්. මේවට click කරන්න ඇතලා ඇතින. එතකොට මේ setup එක download වෙනවා. ඊට පස්සේ වගේ පරිගණකයකට install කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ Google Play Store කියන තැන touch කරොත් ඔයාලට Play Store එක හරහා ගන්න පුළුවන්. App Store එක හරහා මෙන්න මෙතන touch කරලා ගන්නත් පුළුවන්. ब्राउज़ के नाम मम दिन वाले की दिल तीन इन मम पावचक ब्राउज़ एक वाला कैमति मेतन कैमति का तोर के पावचक किसीम प्रश्न या सैरम एक विधिमाती हरी मम्म नवद चार्ट ओपन करवा इलांट वाट बला मेन मेतवा यूएसडीटी के समार्ट मे हरी पेन वाला बीटीसी यूएसडीटी खरी पेन पेन प्रश्न मेथंटी सिंबल सर्च के मेन मेक टच करवाट बलागण स्टोक मार्केट के विविध देवा मेम दी तुर तुर पेनवा मम्म मेतन हाईलैट क्रिप्टो निशा मम्म मेतन क्रिप्टो की लबा तेनवा इलाट मेन मेतन सर्च ऐकन का टाइप करवा मम एक अयंकर वाट कैमती को मेतन सर्च कर मम तेनवा बीटीसी यूएसडीटी की लबा तेन हेबाई ऑटो मेतन यूएसडीटी की पेनवा इलांट मेतन वेदगा तीन मेतन डिस्क्रिप्शन तीन ईट हापे तीन मे एक्सचेंज साइट तीन बाइनेंस तीनवा कॉइन बेस तीन मे वे एक्सचेंज बलागण पुलवाट मेतन दीवा कैमती एक्सचेंज या क्लब आदेन बाइनेंस के कटू करना मेतन बाइनेंस की टच करना मन दिन बाइनेंस की टच करना आट बलागण पुलवा बीटीसी यूएसडीटी बाइनेंस के तुर तुरतमादेन मे लबिला हर एना अभी दें खता करें मुकद मेतन दिन सिंबल सर्च मेतन अपट अवश्य कोई बागा पुलवा समार इतर डोच बागा मेम टच करा क्रिप्टो की बाधुना मे हर डीओजीई के सर्च करा डोज यूएसडीटी के लिए मुलिम बाइनेंसवा कोई कोई बेसवा इलाट कमी एक्सचेंज सैट बाधन ओपन कर टच कर एक्सचेंज सैट हर मेन ओपन विनवा हर मम्म इतना पेहदली कोई लबागण कुहुमद मेन मित्र टच करा सिंबल सर्च मित्र कैमती कोई लबादिनवा मे हर सर्च कीन इलेट अभी मित्र दी एक्सचेंज साइट तोरनवा तोरला एक टच करवा हर मेन मे विद्य कैमती विद्य लबादेन मम्म इतना कोई तोरगण विद्य के हर धनवाति के इलेट अभी मेन मेदन धन कील सलकुण कथाकर बड़गा धन कील सलकुण तेनवा मेकअपिट वेदगा मेतन तवा सिंबल ऐड कर पुड़वा एक तवा को मेन मे चार्ट अपिट ऐड कर पुड़वा एक अभी भावताकला ऐड कर पश्चिम कीला तेना मेतन धन कील टच करवा धन कील टच कर कलीम विद्यम अभी मेदन सर्च कर पुड़वा दैन मम बीटीसी यूएसडीटी लागते हितान मम्मे तेट दवा मट आवाशाई तेग मम ईद यूएसडीटी बाइनेंस प्लेटफॉर्म मेवीर मेतन ओपन करवा तीन वाला कोई अड़े दुक प्रश्न कर हर मम्म करे मेतन ईद यूएसडीटी की लबा दीला मेन एक लबा दुना इतकोट मेन हरी एक तीनवा एक दैन एक ओपन विला तीन मम्म इतना क्लोज कर दैन वाट बलागण प्ला मेन मेवीद दुबर पार्टी मे लाइन गिहिंतीनवा मेन मे लाइन तम ईद यूएसडीटी लाइन चार्ट मेह वेदगत मेह वेदगत मेन मे दर सांसनात्मक तुर तुरु लागण अभी आवाश्यनवा क्रिप्टो करेंसी अभी कथा करो बिटकॉइन इथेरियम कोहमद गमकरा मुखदपीट मे वगे लागणी मे वगे तुर तुर अभी लागण आवाश्य हे भाई वाट दर तेरे अति अति अय मे आप लागण के इधरियट तेरे हिता मे ऑप्शन करना पुलवाणवा अन्न ये दिए अभी गण पुलवा दीटीसी तपिक ईत मे दीर लाइन गता मे लाइन रिना ईत इतना मेन मेदेक संसंदनात्मक तुर तुर अभी बलागण पुलवा कीन दिन मतक त्यागण इसराट हम तेरे हर इलाट वाट बलागण पुलवा मेन मेके तीयनवा मेन मे ईत यूएसडीटी बाइनेंस मेन मे मेम पेनवा नम मे बला ईत यूएसडीटी बाइनेंस मेके तीयनवा एहक सलकुण मुखद तीयन मित्र लंक्राम एहक सलकुण तीनवा
මෙන්න මේ ඇහැ සලකුණ ටච් කරන්න මෙතනදී වෙන්නේ හයිඩ් වීමක් වෙනවා නැත්තම් ඒක පෙන්වන්නේ නැති වෙනවා අන්න ලයින් එක නැති වුණා ආපහු ඇහැ සලකුණ ලබා දෙන්න හරි මෙන්න මේ ඔප්ෂන් එක අපිට වැදගත් වෙනවා අපි මේක යම්කිසි නිර්මාණයක් නැත්තම් යම්කිසි දෙයක් මේ chart එක තුල කරද්දි අපිට මෙන්න මේ ලයින් එක කරදරයක් කියලා හිතෙනවා නම් ඔයාට මේ ඇහැ ලබා දීලා ඒක ඒ වෙලාවට අයින් කරගන්නත් පුළුවන් ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් එතන මේ හා පැත්තේ settings icon එකක් තියෙනවා මෙන්න මේ settings icon එක උඩ ටච් කරන්න ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට අපිට එනවා inputs කියලා ඊළඟට style කියලා එනවා ඒකේ තියෙනවා style එකට line කියලා ඒ කියන්නේ මේ පෙන්නන ඉරි කෑල්ල මේ මේ තියෙන ඉරක් ගිහිල්ලා line එක තමයි මේ පෙන්නන්නේ මේක ඔයාට අවශ්‍ය නම් බාස් විදියට දෙන්න පුළුවන් කැනල් විදියට දෙන්න පුළුවන් කැමති විදියට දෙන්න පුළුවන් මම නිකන් ඔයාට පෙන්නනම් බාස් විදියට ඕපන් කරගෙන මෙන්න මෙහෙම ටච් කරා මේ නැත්තම් ඔයාලා හැමෝම දන්න කැනල් විදියට මම ඕපන් කරලා පෙන්නනම් මෙන්න කැනල්ස් විදියට ඕපන් වුණා ඊළඟට මේක යට දිනා බොඩි එක කියලා ඒකේ මේ කොළ පාටින්නේ තියෙන්නේ මෙතනම ටච් කරලා කහ පාට වගේ ලබා දීලා පෙන්නනම් පාට වෙනස් කරගන්න පුළුවන් මෙතනට වෙනත් පාටක් ලබා දෙන්න ඔන්න පාට වෙනස් කරගන්නත් පුළුවන් ඒකේ කොහොමද මේ බොඩි එකේ පාට මේ ඊළඟට මේ වගේ පාටත් අපිට ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් හරි අන්න ඒ වගේ දේවල් අපිට මෙන්න මේ ඔප්ෂන් එක හරහා මේ සෙටින් ඔප්ෂන් එක හරහා කරන්න පුළුවන් ඉතින් එයා වැඩිදුර අවශ්‍ය වෙන්නේ නැහැ ඕකේ කියන එක ලබා දෙනවා මම ඒ සෙටින්ස් අයිකන් එකට එහා පැත්තේ තියෙනවා ක්ලෝස් අයිකන් එකකුත් මේක ටච් කරගත්තාම මේක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න පුළුවන් මම මුලින්ම මේ සෙටින්ස් අයිකන් එක දීලා නැවත මේ මුල තිබ්බ තත්ත්වයට මනම් ගිහිල්ලා පෙන්නන්නම් හිතන්නකෝ දැන් මේ විදිහට ඔය පාට වෙනස් කරලා ඒක සම්පූර්ණම කැත කරගත්තා නැත්තම් වැඩේ වරද්දගත්තා එහෙනම් සෙටින්ස් අයිකන් එක ටච් කරන්න මෙන්න මෙතන යටම තියෙනවා ඊතලයක් මේ ඊතලය ටච් කරන්න ඊළඟට මෙතන දිනවා රීසෙට් සෙටින්ස් කියලා එක ලබා දෙන්න ඊළඟට ඕකේ කියන එක ලබා දෙන්න ඔන්න ආපහු අපි අර ලයින් chart එකටම ආවා හරි දැන් අපි මේක සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ඕනේ කියලා හිතන්නකෝ මෙන්න මෙතන දිනවා ක්ලෝස් අයිකන් එක නැත්නම් රිමූව් කියලා එතන පෙන්නන්නේ මෙන්න මේක ටච් කරගන්න ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා හරි එහෙනම් වා දැන් ඒ ඔප්ෂන් එක ගැනත් දන්නවා ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා D අකුරක් මොකද්ද මේ D අකුර ඔයාලගේ සමාට වෙන දෙයක් පෙන්වන්නත් පුළුවන් ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන එක මෙන්න මෙතනදී අපි වැදගත් වෙන්නේ ටයිම් ෆ්‍රේම් එක අපි මේක ලබා දෙන්නේ කොහොමද මිනිත්තු වලින්ද පැය වලින්ද දවස් වලින්ද මේ වගේ අපිට ලබා දෙන්න පුළුවන් මේකෙදි මොකද්ද වෙන්නේ කියලා මම පැහැදිලි කරන්නම් මුලින්ම මම ඔයාලට පෙන්වන්නම් මිනිත්තු එක ලබා දීලා ඒක ගොඩාක් හොඳයි මෙතනදී මොකද්ද වෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තිනවා රතු පාට කොළ පාට මේ විදිහට අපි වට කියන්නේ කැනල්ස් කියලා තිකරවනේ සාමාන්‍ය වට තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් කරගන්න එපා අපි ඉදිරියට තවත් හොඳින් කතා කරනවා මේවට අපි කියන්නේ කැනල් එකක් කියලා මෙන්න මේ කැනල් එකක් නිර්මාණය විය යුතුයි කියන්නේ නිර්මාණ වෙලා ඉවර වෙන්න උපරිම අපි ලබා දෙන්නේ මිනිත්තුවක කාලයක් ඒ කියන්නේ මේ කැනල් එකකින් නිරූපණය කරන්නේ 1 මිනිත්තුවක් ඒක තමයි සරලම අදහස මේ කැනල් එකකින් නිර්මාණය කරන්නේ නිරූපණය වෙන්නේ 1 මිනිත්තුවක් මිනිත්තුවක් ඉවරුණු ගමන්ම ඊළඟ කැනල් එක හැදෙනවා. අන්න ඒක තමයි අපි මේකට ලබා දෙන්නේ. අපිට අවශ්‍ය නම් මෙතන ලබා දෙන්න පුළුවන් මිනිත්තුව නෙවෙයි. මිනිත්තු 30න් 30ට කියලා. එතකොට මෙන්න මේ එක කැනල් එක වෙලාව කීයද? මිනිත්තු 30යි. මිනිත්තු 30කින් අලුත් කැනල් එකක් ඕපන් වෙනවා. මිනිත්තු 30කින් තව කැනල් එකක්. මිනිත්තු 30කින් මේ විදිහට කැනල් එකක් හැදෙන්න මිනිත්තු 30ක් යනවා කියන එක තමයි මෙන්න මේකේ සරලම අදහස. ඉතින් මේවා අපිට වැදගත් වෙනවා. टाइम वर्ट आनुवा ट्रेडिंग कराद्दी गोडाक वेदगत्तुला अपि इदिरियट कथा करमु एक लबा देन्ने मेन्न मेतनी ए कियन्ने अपिट अवश्य कालय एक कैनल एकक निर्माणय वेन्न दिय यूतु कालय मम पय 4 देन्नम पोहव चार्ट एक मेन्न मे कैनल एकक दन निरूपणय वेन्न पय 4ක් යනවා पय 4ක් ගියාට පස්සේ තමයි අලුතින් එකක් හැදෙන්නේ එහෙම තමයි මෙන්න මේවා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඉතින් මේවා වැදගත්ද අනිවාර්යයෙන්ම වැදගත් ඊට පස්සේ ඊට යහින් තියෙනවා දැනට මගේ පෙන්වන්නේ කැනල්ස් කියලා සමහරට ඔයාලගේ වෙන නමක් පෙන්වන්නත් පුළුවන් ඒක ටච් කරගන්න ඒක ටච් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලයින් තියෙනවා ඒරියා තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා මෙන්න මේවා ටච් කරලා බලන්න ඒ කියන්නේ ක්ලික් කරලා බලන්න මේ ඒරියා කියන එක ලබා දෙන්නම් ඕන්න දැන් අර කැනල් ස්ටික් වලින් අයින් වෙලා ඕන්න මම දැන්
ඒරියාවලට ගියා. එතකොට මෙන්න මෙතන තියෙන්නේ ඒ සලකුණ. ආපහු ටච් කරගෙන මම මෙතනදී ලබා දෙන්නම් මේ විදිහට වෙනත් එකක්. කැනල්ස් ලබා දුන්නේ බාස් කිරික ලබා දෙන්න ඔන්න. මේ කැමති එකක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. මෙතනදී තමා ඒක අපි හදාගන්නේ. ඒක වෙනස් කරන්න මෙන්න මෙතනදී මම කැනල්ස් වලටම නැවත ලබා දෙනවා. හරි. එහෙනම් ඔයාලා ඔන්න ඒක ගෙනත් දැන් දැනුවත්. එතන හදාගන්නේ මෙන්න මෙතන සෙටින්ස් එකෙන් මෙතන වාගේ සමාහට වෙන දෙයක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වාදරට ලබා දීලා තියෙන එක තමයි මෙතනදී පෙන්වන්නේ. මෙහෙම තුරුතුරු වෙනවා. හරි. මම මෙතන නැවතත් කැනල්ස් කෙනෙක්ට දෙනවා. ඊට එහා පැත්තේ වඩ බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් කියලා තියෙනවා. මේවා අපිට වැදගත් වෙනවා. ක්‍රිප්ටෝ කරන්සි ටෙක්නිකල් ඇනලයිස් කටයුතු කරද්දී අපිට මේ ඉන්ඩිකේටර්ස් ගොඩාක් වැදගත් වෙනවා. ඒව ලබා ගන්න මෙන්න මෙතනදී. මෙතනදී අපිට කැමති එකක් සර්ච් කරන්න පුළුවන්. සර්ච් කරලා මේකක් උඩ මෙහෙම ටච් කරාම නැත්තම් ක්ලික් කරාම මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒවා ඇඩ් වෙනවා. ඉතින් මම දැන් මෙතනදී මේ ඉන්ඩිකේටර්ස් ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි ඉදිරි පාඩමාලාවල පාඩම් වලින් මේවා ගැන වෙනම කතා කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊට එහා පැත්තේ තියෙනවා ඉන්ඩිකේටර් ටෙම්ප්ලේට්. මේක ටච් කළා අපිට ටෙම්ප්ලේට් ලබා ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙනවා ඇලර්ට් කියලා. මේ බලා ගන්න මේක ටච් කරන්න. මේක ටච් කරාම ඔයාලට අලුතින් ඇලර්ට් එකක් හදා ගන්න පුළුවන්. මේ ඇලර්ට් එකක් මගින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ක්‍රොසින් එකක්ද මේ තොරතුරු ලබා ක්‍රොසින් අප් එකක්ද ක්‍රොසින් ඩවුන් එකක්ද මේ මේවා ඕන දෙයක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. මේවා වැදගත් වෙන්නේ හිතන්න දැන් අපි ටෙක්නිකල් ඇනලයිස් මෙතන කටයුතු කරගෙන යද්දී හිතන්න ඔයා සපෝට් ලයින් එකක් නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට මේක බ්‍රේක් වුණාද? මේක බ්‍රේක් වුණොත් මට පණිවිඩයකින් දැනුම් දෙන්න. ඒ වගේ ඕනම දෙයක් තවත් දේවල් දිනවා ගොඩක් අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. ඒක ඔයාගේ දැන් ෆෝන් එකේ ඇප් එකක් විදියට වාරන් තිනන ඇප් එකෙන් දැනුවත් කරන්නද? මේ තියෙන්නේ ඇප් එකෙන් දැනුවත් කරන්න. නැත්තම් මෙන්න මේ ප්ලැට්ෆෝම් එකේ අර පොප්අප් මැසේජ් එකක් වගේ ඉස්සරහට මැසේජ් එකක් ඇවිල්ලා දැනුවත් කරන්නද? ඊමේල් එකට මැසේජ් එකක් දාන්නද? ඊළඟට මේ වගේ තොරතුරු ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේ සෙටින්ස් අපි හදනට ඉස්සරහට කතා කරමු. ඇලර්ට් එකක් හදාගන්නේ මෙන්න මේ ඇලර්ට් කියන ඔප්ෂන් එක භාවිතා කරලා. හරි. එහෙනම් ඇලර්ට් එක වැදගත්. ඒ වැදගත් වෙන්නේ ඇයි? ඔයාට පුළුවන් මේ ප්ලැට්ෆෝම් එක භාවිතා කරේ නැතත් ඇලර්ට් එකේ ඉන්න. තේරුණානේ? ඇලර්ට් එකේ ඉන්න පුළුවන්. ඔන්න සරලම අදහස. ඔයාට පුළුවන් මේ වගේ තොරතුරු ලබා දීලා තැමති විදියට ඔයාට ඇලර්ට් හදා ගන්න පුළුවන්. ඒවා ඉදිරියට තේරෙයි ඔයාලට. ඒ ඔප්ෂන් එක තියෙන්නේ මෙතන කියලා තමයි දැරට මම මේ පැහැදිලි කරගෙන යන්නේ. ඊළඟට මෙතන බලා ගන්න පුළුවන් රීප්ලේ කියලා තිනවා. මොකක්ද මෙන්න මේ රීප්ලේ කියන එකෙන් වෙන්නේ? මෙන්න මේක වැදගත් වෙනවා අපිට පහුගිය තොරතුරු මගින් මේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ඉගෙන ගන්න. ඒක කොහොමද කරන්නේ? දැන් ඔයාට ඉන්ඩිකේටර්ස් එහෙම පාවිච්චි කරාම ඔයා තමයි පැහැදිලිව කියන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඔයාට වැඩි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම ඔයාට පෙන්වන්නම් දැන් ඔයා හිතන්න මාකට් එක මෙන්න මෙතන ඉඳන් ඉස්සරහට මොකද උනේ කියලා. ඔයාට මේ සේරම අයින් කරගන්න පුළුවන්. අයින් කරගෙන ඔයාට මෙතනදී විවිධ දේවල් අත්හදා බලන්න පුළුවන් මොකද උනේ කියලා. ඔන්න මම ඒක පෙන්වන්නම්. පෙන්වද්දී තේරෙයි මම මෙතන මේ රීපේ කියන එක ටච් කරගන්නවා. ටච් කරගත්තන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට නිල් පාට එකකින් මේ ඉරක් පෙන්වනවා. මේ නිල් පාට මෙන්න මේක ඔයා ඒ දෙන දෙනට ලබා දීලා ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මෙන්න මේ ඉස්සරහා තිබුණු සේරම ටික මැකිලා ගිහිල්ලා තියෙනවා. මේ ඉස්සරහා ටික මැකිලා ගිහිල්ලා දිලා ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ප්ලේ අයිකන් එක. මේ තියෙන මෙතන මෙන්න මේ ප්ලේ අයිකන් එක උඩ ටච් කරන්න. ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ප්ලේ වෙනවා. ඉස්සරහට මේ ගමන් කරේ කොහොමද කියලා පෙන්නනවා. ඉතින් ඒවා වාට ඉදිරියට තේරෙයි ඔප්ෂන් එකයි අපි පාවිච්චි කරන්න ඕනේ කියලා අපි කතා කරමු ඉදිරියට. මම මේකත් ක්ලෝස් කරගන්නවා. හරි. ඒ තමයි මෙතන තියෙන රීප්ලේ කියන ඔප්ෂන් එක. ඊළඟට වාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ ඉරි කෑල්ලක් මේ පැත්තට. ඊට එහා පැත්තේ තියෙනවා ඉරි කෑල්ලක් එහා පැත්තට. මේ අන්ඩු රීඩු. මොකද්ද මේ? මම වාට සරලව පෙන්නන්නම්. මුලින්ම මේ විදියට එකක් ඕපන් කරගන්නවා.
මම මේක දෙයක් නිර්මාණය කරගත්ත කියන්නකෝ මොනවා හරි දෙයක් මම මේක කරා කරන් පස්සේ මට ඕනනම් පුළුවන් බැක් වෙන්න අන්ඩු කරන්න පුළුවන් ඔන්න ඒක දැන් නැති වුණා ආපහු මට මේක ගන්නත් පුළුවන් ඒ කොහමද රීඩූ කරලා මෙතනදී ආ රීඩූ එක ඔන්න ඔය විදියට දේවල් කරන්න පුළුවන් මෙතන අන්ඩු රීඩූ කියන ඔප්ෂන් එක තමා මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඊට එහා පැත්තට බලා ගන්න පුළුවන් සිලෙක්ට් ලේඅවුට් කියලා තියෙනවා මෙන්න මේක ටච් කරාම ඔයාලට කැමති ලේඅවුට් එක ලබා දෙන්න පුළුවන් සමහරට මේ ලේඅවුට් ඔයා භාවිතා කරන වර්ෂන් එක නෝ ඒ කියන්නේ වා ප්‍රී account එකක්ද භාවිතා කරන්නේ paid එකක්ද කියලා භාවිතා කරන්නේ ඒ වනුව වෙනස් වෙන්නත් පුළුවන් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේම තව එකක් තියෙනවා ඊට එහා පැත්තේ එතනදී වෙන්නේ අර auto save on කරන්න rename කරන්න ඒ තුරුදුරු තමයි මෙතනදී ලබා දෙන්නත් තියෙන්නේ හරි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ settings icon එකක් තියෙනවා ඊට එහා පැත්තේ මේ තමයි chart settings මේක touch කරගන්න මෙතනදී ඔයාලට මේ සිම්බල් වල මේ තොරතුරු වෙනස් කරලා හදා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී තමයි ඒක කරන්නේ. මේකේ තියෙනවා සිම්බල් වල තොරතුරු අපිට ඕන නම් හදා ගන්න පුළුවන්. කලර්ස් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ටයිම් සෝන් එක ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තොරතුරු මේ සෙටින්ග්ස් වලින් අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි chart settings එක. මම ඒක close කර ගන්නවා. ඊළඟට ඔයාලට ඊට එහා පැත්තේ බලා ගන්න පුළුවන් මෙන්න මේක තියෙනවා මේ full screen mode එක මේක ටච් කරාම සම්පූර්ණ අපිට හොඳ පැහැදිලි දසුනක් ලබා ගන්න පුළුවන්. එකෙන් අයින් වෙන්නේ escape කියන කී එක ටච් කරාම. මොකද මේ full screen mode එක දැම්මේ මෙතනින්. ඔයාලට මේ full screen mode එක shift දන F ටච් කරලත් ලබා ගන්න පුළුවන්. ඒ තමයි keyboard shortcut එක shift දන F ඒ කියන්නේ shift එකත් එක්කලා F ඔබන්න shift එකයි F එකයි හරි ඊළඟට මේ කැමරාවක් වගේ තියෙනවා මෙන්න මෙතනදී අපිට මෙන්න මේකේ screenshot එකක් ගන්න පුළුවන් මේක touch කරගන්න ඒක touch කරාම වට බලා ගන්න පුළුවන් save කරන්න පුළුවන් image එක විදියට copy කරන්න පුළුවන් මේ link එකක් යවන්නත් පුළුවන් එහෙමම link එක click කරපු ගමන් මෙතන link එකක් තමයි යන්නේ එතකොට වට මේවා ෂෙයා කරන්න පුළුවන් ඊළඟට ට්වීට් කරන්න පුළුවන් මෙන්න මෙතනදී මේ වගේ ඔප්ෂන් ලබා දීලා තියෙනවා මෙන්න මේ කැමරාව අයිකන් එක ස්ක්‍රීන් ෂොට් එකක් නැත්නම් ස්ක්‍රීන් URL එකක් අපිට යවන්න පුළුවන් ඊට එහා පැත්තේ තියෙනවා පබ්ලිෂ් කියලා පබ්ලිෂ් කියලා කියන්නේ අපිට මේක ටච් කරාම මෙන්න මේක ක්ලික් කරාම ඩියා එකක් විදියට ඔයාලට මේක ෂෙයා කරන්නත් පුළුවන් මේවා වැදගත් වෙනවද කියලා ඔයාලා හිතනවා ඇති වැදගත් වෙනවා ඉදිරියට තේරෙන්නේ මේවා මේ තමා මූලිකම අදියර. ඒක නිසා තමයි ඔයාලට සමහර විට මේ යම් කරුණු මොනවද කියලා හිතෙන්න පුළුවන් වෙන්නේ. මේවා වැදගත් වෙන නිසා තමයි මම ඔයාලට මේ විදියට කියන්නේ. හරි. අද අපි කතා කරා මෙනු එක මෙතන මෙනු එක ගැන තියෙන ටික කතා කරා ඊළඟට මේ මෙනු බාය එකේ උඩ තියෙන මෙන්න මේ ඔප්ෂන් ගැනත් කතා කරා. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි වෙන නිසා මම මෙන්න මේ trading view platform එක ගැන තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. මොකද තවත් අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ වගේ තව දේවල් තියෙනවා. drawing බලන්න ලැගෙන තියෙනවා. මේකේ interface එක ගැන තවත් ටිකක් කතා කරන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඊළඟ වීඩියෝ එකත් එක්කලා හම්බෙමු. ඔයාලුතින් නාව කෙනෙක් නම් channel එක දැන්ම subscribe කරලා bell icon එක click කරගන්න මේ වගේ පාඩම් මාලාවන් දිනපතා නරඹන්න. ඒ වගේම ඔයාට ක්‍රිප්ටෝකරන්සි ගැන ඉගෙන ගන්න ඕන නම් මගේ තියෙනවා Binance පාඨමාලාවක් තියෙනවා ක්‍රිප්ටෝකරන්සි පාඨමාලාවක් තියෙනවා ඒවා තියෙනත් ක්‍රිප්ටෝ සිංහල YouTube නාලිකාව සමග. ඉතින් එකතු වෙන්න ඒවා නරඹන්න මම මේවා අරගෙන එන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ලංකාව 99%කට වඩා වැඩි පිරිසක් 100ක් ගත්තොත් 99%කට වඩා වැඩි දෙනෙක් මේ වගේ ආයෝජන ක්‍රමවල ආයෝජනය කරලා මුදල් නැති කර ගන්නවා. ඒකට හේතුව හොඳ දැනුවත් වීමක් නැහැ. එයාලා මේ ගැන අවබෝධයෙන් නෙවෙයි ඉන්නේ කරන්නම් වාලි කරනවා ක්‍රිප්ටෝ කරන්සි විතරක් නෙවෙයි ඕනෑම ආයෝජනයක්. එහෙම හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආයෝජනය කරනවා නම් ඔයාලට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ පොතේ පතේ කරුණු දැනුමක් නෙවෙයි ප්‍රායෝගික වශයෙන් දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා. ඒ වගේම මේ පාඨමාලාව නොමිලේ කරන්න හේතුවක් තියෙනවා ලංකාව මොන වගේ ආර්ථික මට්ටමකද ඉන්නේ කියලා මම දන්නවා. ඒ වගේම මම දන්නවා පාඨමාලාවක් කරන්න සමහර කට්ටියන්ට බෑ. ඇත්තනම් මට කතා කරපු ගොඩාක් කට්ටිය හිටියා. එයාලා පොඩි පොඩි දේවල් ගැන අහනවා. ඉතින් ඒක නිසා තමයි මට හේතුනේ මේ වගේ පාඨමාලාවන් වලින් ඔයාලව දැනුවත් කරන්න ඕනේ.
आयोजन मुदाल अपते प्रधान बलापुरत्व इतिन मम्मीन क्रिप्टोकरेंसी पाठमाला बाइनेंस पाठमाला कथा करे स्पॉट ट्रेडिंग मित्रा इकट हेतु तम फ्यूचर वगे प्लेटफॉर्म इगन गण टेक्निकल एनालिसिस अनिवार्य अनुमति मेतन पास मम फ्यूचर ट्रेडिंग कथा करवा इतिन अभी हम वत्ते गिहिल शुभ दवासा।